රුවන් චාමර. ඔන්න තියෙනවා බොරු කීමේ විපාක විදිහට, බොරු කීමේ විපාක විදිහට තියෙනවා එක්කු දරුවෝ උපදින්නේ වෙන කර්මයක් ඉස්මතු වෙලා දරුවෝ ඉපදුනත් ඉපදෙන්නේ කෙල්ලෝ. බොරුවේ කර්මයක් මුල් වෙලා මවගෙන් පියාගෙන් එකතු වෙන කලලෙට, භෞතික වශයෙන් එකතු වෙන දෙයට විඥානයක බලපෑමක් එනවනේ. ඒ එන විඥාන බලපෑමට එන විඥාන විතරක් නෙවෙයි, අම්මගේ තාත්තගේ සංසාර කර්මී අර කල්ලෙත් එක බලපානවා. එතකොට කුසේ හැදෙන කලලෙට මවගේ පියාගේ සංසාරේ බොරු කියපු කර්මයක් ඇති වුණොත්, එහෙම බලපෑවොත් ඒ කලලින් හැදෙන්නේ දුක්. ස්ත්‍රීන් උපදිනවා. එතකොට ඔන්න පිරිත් කිය කියා පුතෙක් පතනවා. පිරිත් කිය කියා පුතෙක් පතනවා. නමුත් පිරිත් කිය කියා පුතෙක් පැතුවට කර්ම බලවේගයක් ක්‍රියාත්මක වෙනවා. අන්න ඒක පිරිතෙන් යට යවන්නේ. ඒකයි මේ කියන්න උත්සාහ කළේ. මේක කොහොමද වෙන්නේ කියලා දකින්න ඥානෙ තියෙන්නේ බුදුරජාණන් වහන්සේට. ඊළඟට ඕන දරුවන් නැති ප්‍රශ්න එනවා. එතකොට වත් පිළිවෙක් කර කිය කිය අඟුලි මාල පිළිති කිය කිය පිරිත් කර කර වත් කරනවා. සමහර අයට හරියනවා, ගොඩක් අයට හරියනවා, සමහර අයට හරියන්නේ නැහැ. සමහර වෙලාවට එයාලගේ ජීවිතේට කලින් ආර්යයන් වහන්සේ නමකට උතුම් කෙනෙකුට කියපු බොරුවක කර්මයක් වැඩ කරනවා ජීවිතේ. එහෙම වුණොත් හරියන්නේ නැහැ. කොච්චර පිරිත් කිව්වත් කර්ම බලවේගින් යාව වැහිලා. ඒකයි නාගසේන මහරහතන් වහන්සේ කියන්නේ කර්ම බලවේගින් වැහුනොත් පිරිත ආනිසංස ඉන්නේ නැහැ කියලා. ඊට පස්සේ ඔන්න බලමු, ඔන්න කොහේ හරි කඩේකට කොහෙට හරි ගිහිල්ලා වඳ පිටිත් එක්ක බතක් කැවෙනවා. එතකොට භෞතික වශයෙන් බඩ ඇතුලේ ක්‍රියාත්මක වෙනවා මේ වඳ වෙන්ද විසක්. හැබැයි ඒක භෞතික වශයෙන් ක්‍රියාත්මක වුණාට සංසාරේ බොරු කියපු එක කර්ම බලවේගයක් තිබෙ නැත්නම් ඒ වඳ විහිද ක්‍රියාත්මක වෙන්නේ නැහැ. එතකොට බඩට විසක් අහු වෙලා තියෙද්දී සංසාරේ බොරුවක් කියපු එකක විපාකයක් ආවොත් එහෙම වඳ වෙනවා. එතකොට මේ වෙනකල් මිනිස්සු කියපු බොරු පචත් එක්ක සංසාරේ වඳ බෙහෙත් වලට අහු වෙන්න කොච්චර කර්ම බලවේග තියෙනවද? මරිච්ච ගමන් එහි විපාක එනවා. හැබැයි මේව වැඩ කරන්නේ මෙහෙමයි 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 කියලා දන්නේ දකින්නේ බුදුරජාණන් වහන්සේ. එක රහතන් වහන්සේ නමක් දැක්කා. එක හාඳුනනමක් ඉන්න හොඳට සමාධිය තියෙනවා, භාවනාව තියෙනවා, ඉරිදිය තියෙනවා. උන්වහන්සේ ලස්සනට බණ කියනවා. එක රහතන් වහන්සේ නමක් උන්වහන්සේ දිහා බැලුවා දිවසින්. සිවුරු ඇරලා යනවා. මට මතක හිටිට කච්චාන මහරහතන් වහන්සේ හෝ කොට්ටිත මහරහතන් වහන්සේ වෙන්න ඕන. ඒ රහතන් වහන්සේ දේශන කිව්වා අනිත් සංඝයාට, මේ වගේ ගුණ තියෙන අය සිවුරු අරිනවනේ කියලා වරින් හොරින් කිව්වා. අනේ ඇත්තටම ටික දවසක් යනකොට අරහන්දුර සිවුරු ඇරියනේ. ඔන්න රහතන් වහන්සේට පෙන්වුණානේ ඒක. එක ස්වාමීන් වහන්සේ නම මේ ලහිලහියේ භාග්‍යතුන් වහන්සේ ළඟට ඇවිල්ලා කියනවා, ස්වාමිනී භාග්‍යතුන් වහන්සේ අහවල් භික්ෂුව සිවුරු අරිනවා කියලා කලින් කච්චානයන් වහන්සේ කිව්වා, හරියටම සිවුරු ඇරියනේ. පින්වත් භික්ෂුව, තව ටික දවසකින් කාමී ආදීනව සිහිකොට නැවත ඔහු පැවිදි වන්නේය. ඒක දැක්කේ කවුද? බුදුරජාණන් වහන්සේ. ඇත්තටම ටික දවසක් යනකොට කාමී ආදීනව සිහිකලා ආය මහණ වුණා, පැවිදි වුණා, අරහත්ත්වයටපත් වුණා. පුදුමයි. බුදුරජාණන් වහන්සේ නම් පුදුමයි. බුදු කෙනෙකුට පැහැදුනොත් ඒ පැහැදීමේ අග්‍ර විපාකය, ඒ පැහැදීමේ විපාකය හිතා ගන්න බෑ.
ඒක හරියටම දන්න දකින්න කෙනෙක් ඉන්නා මේ ලෝකේ. බුදු කෙනෙකුට පැහැදුනොත් මෙහෙම මෙහෙම විපාක එනවා කියලා දන්න දකින්න කෙනෙක් මේ ලෝකේ කෙනෙක් ඉන්නවා. කවුද? බුදුරජාණන් වහන්සේමයි. මේ බණ ටිකක් අහනකොට හිතේ ඇතිවෙන පැහැදීමෙන් කොච්චර සැප උපද්දවනවද කියලා දන්නේ බුදුරජාණන් වහන්සේ. බුදුරජාණන් වහන්සේට පැහැදීම කියන්නේ මේ මනුස්ස ජීවිතේ ලැබෙන පුදුම යහපතක්. පුදුම යහපතක්. මේ කර්ම විභාගයේ තියෙනවා තවත්, මේ නිත්‍තිප්‍රකරණේ කියන පොත් වහන්සේගේ කුද්දක නිකායේ ওই කර්ම විභාග ගැන තවත් විස්තර කරනවා. ඒක කියනවා කෙනෙක් හොඳට ශ්‍රද්ධාවටපත් වෙලා හොඳට පින් කරනවා කියනවා. එයාට බොහෝ 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 සැප සම්පත් උපද්දනවා කියනවා. කෙලවරක් නැතුව යසස කීර්තිය ප්‍රශංසාව ඊළඟට ලාභ සත්කාර ඔහු කරා උපදිනවා කියනවා ශ්‍රද්ධාවම මුල් කරගෙන. හැබැයි ඔහු පින් කරන්න යද්දී ඔහුගේ හිතේ ලෝභකම් වැඩෙනවා. ඒ පින් අස්සේම තරහත් යනවා. ඔහොම නැද්ද මිනිස්සු පින් කර කර තරහක් ගිල්ල රණ්ඩුත් වෙලා ඉතකුට අර ශ්‍රද්ධා සිතින් පින් කරන්න ගියන්ට පස්සේ තරහ ලෝභ ආදී දේවල් ඒවත් එක මුසු වෙනකොට සැප දුක් දෙකම විපාක දෙන ලෝකවල උපදිනවා. පිනයි ඔය මල් පූජා ස්තූප පූජා කරන්න යනකොට ඔන්න පිළිවෙලකට හදා ගන්නවා පූජාව මේ වෙලාවට එන්න ඕන, ඊළඟට මේ වෙලාවට හීවිසි කණ්ඩායම එන්න ඕන, මේ වෙලාවට මඟුල් බිර ගන්න ඕන, මේ වෙලාවට කංචුකේ පළඳන්න ඕන, අනේ ලස්සන කංචුකේ අවුරුද්දකින් ඇදුවේ කියලා ගිහිල්ලා සෑයේ දිහා කංචුකේ බැඳලා ඉඳ ගන්නකොට වෙන කංචුකයක් බැඳ කියන්නේ ඒකට උඩින් ඔන්නේ. ඊට පස්සේ හිත සෞත්තුයි. එතකොට පිනයි අර සෞත්තුයි ඔක්කොම එකට එකතු වුණා. එතකොට ඒ පින විපාක දෙන්නේ සැප දුක් දෙකම තියෙන ලෝකෙක. සද්ධාවයි වීරියයි ඔක්කොම එකතු වෙලා හිත පැහැදි පැහැදි කර්ම කරනකොට ඒව සුගදී විපාක දෙනවා. අර ඔක්කොම ටික එකතු වුණාට පස්සේ සැප දුක් දෙකම විපාක දෙන ලෝකවල විපාක දෙනවා. ඔන්න කෙනෙක් මෙහෙම කරනවා. බ්‍රහ්මචාරී සීලී රකින්න අමාරුයි. මේකට පුදුම ඔයාලගේ වචනෙන් කිව්වොත් පුදුම කට්ටක් කන්නේ. හරි අමාරුයි බඹසර රැක ගන්න. පුදුම වීරියකින් මේක දැන් රකින්නවා. රකින්නකොට ඔන්න හිතට එනවා පොන් එක බලාපන්. අර කෙල්ල ගැන හිතපන්. අර මිනිස්සු ගැන හිතපන්. ඊළඟට මේ දැන් දවස් පහක් රැක්ක ඇති. ඊළඟට කාලෙන් කාලෙට රකින්න එක හොඳයි, දැන් හොඳටම ඇති කියලා හිතට කාමයටම පෙළඹෙන අරමුණු එනවා. එනකොට යා නුවණින් විමසනවා. කලින් යම් විදිහකට මම කාමයේ හැසිරිලා තියෙනවා නම් ඊට කලිනුත් හිතුනේ මේ විදිහට කාමයේ හැසිරියනින් කියලා හිත දුන්නා. ඊට පස්සේ කාමයේ හැසිරුණා. ඊට පස්සේ ඒ සිතවිල්ල නැති වුණා. ආයෝන වුණා. තෘප්තිමත් වෙන්නේ. එතු දැනුත් මම කෑම දුන්නොත් එහෙම මේ ජීවිතේට කාමෙන් උඹට තව මොහොතකින් එපා වෙලා ආයෙ ඕන කරනවා. මේ කාම ආසාව කියලා කියන්නේ මස් කපන කඩුවයි කොටේ වගේ. කොටේ පිහියෙන් මස් කපනවා කොටේ උඩ තියේ තියා පිහියටත් නැහැ කොටේටත් නැහැ. මේ කාමයේ කියන්නේ හීනෙන් හීනියක් වගේ. රෑ හීනයක් පේනවා උදේ බලනකොට නෑනේ ආපහු ගන්න දෙහිනේ. සිහිනකින් එක් වෙලා සොම්නසින් සිටිද්දී බොඳ වෙලා යයි ලෙස අවදි වී බලන්දී ඇහැරෙනකොට මොකවත් නෑ. ඒ වගේ මේ කාම තෘෂ්ණාව තෘප්තිමත් කරගන්න මොනවරි කළා පස්සේ මොනවත් නෑ. පීඩා විතරයි. අනේ මගේ බඹසර කැඩුනා, මගේ සීලි කැඩුනා කියලා පීඩාවක් ඉතුරු වෙනවා. මෙයා මේක නුවණින් විමසා විමසා ඉන්නවා. විමසා විමසා නුවණින් විමසා විමසා වීරිය කර කර බඹසර රකින්නවා. වීරිය මුල් කරගෙන ප්‍රඥාව මුල් කරගෙන යම් කර්මයක් එයාගේ තුල රැස් වෙනවා නම් මේ බණ පොතේ තියෙනවා ඒකෙන් නිවන උපද්දවනවා කියනවා.
ඒ වෙලාවේ රැස් වුණ කර්මය අනිවාර්යයෙන්ම නිවනට ගෙන යනවා එයා. අමාරුවෙන් කරන දේ විපාක බලන්ට. එතකොට මේ කර්මයෙන් සුගතියේ එක දිගටම යන්නේ, මේ කර්මයෙන් සැපදුක් දෙකම එකටයි විපාක දෙන්නේ, මේ කර්මයෙන් නිවනමයි උපද්දවන්නේ කියලා හරියටම කියන්න පුළුවන් එක්කෙනෙක් ඉන්නේ ලෝකේ. කවුද? ඒ තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ. අහෝ, අපි සරණ ගිය බුදුරජාණන් වහන්සේ. ඒ වගේ ඥානයකින් යුතු ලෝකෙට අබමල් රේණුවක දෝෂයක් නැති, තුන් ලෝකයටම හිතසුව පිණිස පහළ වුණ තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේටත් සමහර අය බයිනවා නම්, දොස් කියනවා නම්, වැරදි කියනවා නම්, එතනින් පස්සේ ගැන කවර කතාද? ඔබට අපිට කොච්චර බැන්නත් මොකද? බැනුම කියන එක ලංකල නොහැකි, දුෂ්ටීම නැමැති ලංකීම නැමැත්ත ලංකල නොහැකි, වැරද්දක් කියන එකක් ළඟට ගන්න බැරි සාස්ත්‍රුන් වහන්සේටත් බයිනවා නම්, දුස් කියනවා නම්, වැරදි කියනවා නම්, අනිත් සත්‍යය ගැන කවර කතාද? එහෙම ණය පමුණුවා පමුණුවා තමන්ට එන නින්දා අපහාස කෙනෙක් ඉවසයිවස ඉන්නවා. එදුට යායක ඉවසන්නේ වීරිය ප්‍රඥාවය දෙක මුහු කරගෙන. එයාගේ ඉවසීම නිවනට කැඳවනවා. මේවා සිද්ධ වෙන වැඩපිළිවෙල දකින්නේ බුදුරජාණන් වහන්සේ. ඒක බුදුරජාණන් වහන්සේගේ කර්ම විපාක පිළිබඳව දසබල ඥානයයි. මිනිස්සු දසබල ඥාන ගැන දන්නේත් නැහැ. ඔය වගේ කිසිම ඥානයක් නැති අයත්, ඔය වගේ කිසිම ඥානයක් නැති අයත්, බුදු කෙනෙක්ගේ ඥානයට ලංවිය නොහැකි අයත් බුද්ධ කාලයේදී මමත් බුදු වුණා, මමත් බුදු වුණා කී කියා සස්ශාස්ත්‍රවරු පහර වුණා. හැබැයි යාළට ඒ ජීවිතේ වෙච්ච එක කර්මයක් තිබ්බ, දිට්ඨ ධම්ම වේදනිය. තමන් බුදුයි කියලා ප්‍රතිඥා දුන්නුත් එහෙම සම්මා සම්බුදු නොවි. ඒ කෙනාට කවදාවත් දෑහින් සැබෑ බුදු කෙනෙක් දකින්න බෑ. සැබෑ බුදු කෙනෙක් දකින්න බෑ. සත් ශාස්ත්‍රවරු කවදාවත් ඔය මේ ආරණ්‍යයේ සිටිනවා දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් හෙබි මගේ බුදුරජාණන් වහන්සේ ඇස්වලින් දැකලා නෑ යාලා. කර්ම විපාක මේව වෙන්නේ මෙහෙමයි මෙහෙමයි කියලා දකින්නේ බුදුරජාණන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ තව දකින්නවා මෙහෙම කර්මෙන්. භාග්‍යවතුන් වහන්සේ දකින්නවා මෙයා නම් බේරගන්න විදි හැම නැහැ. කවුද? කෝකාලික, දේවදත්ත, කටමොකර තිස්ස. ඒ කියන්නේ දැන් කෝකාලික අරහින් එනකොට බුදුරජාණන් වහන්සේ දැක්කා මේ නම් එන්නේ ආර්ය උපවාදයක් කරන්න. මගේ බුදුරජාණන් වහන්සේට පුළුවන් පින්වත්නි තොලක් මෙහෙම හොලවනකොට කියන දේ දන්නවා. මේ තොල සොලවන තොල උස්සනකොටම දන්නවා මෙයා ඊළඟට කියන්නේ එච්චර නෙමෙයි. පින්වත් ආනන්ද, ඔය උදායි හැරෙනකොටම මම දැනගත්ත කිනවා කියන්නේ මේකයි කියලා. මගේ බුදුරජාණන් වහන්සේට කෙනෙක් හැරෙනකොටම කියන දේ කියන්න පුළුවන්. අපි පැයක් බණ කිව්වා කියපු දේ දන්නේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේට එහෙම ඥානයක් තියෙනවා. අරෙන් එනකොටම දැනගත්ත ආර්ය උපවාදයක් කරන්න එන්නේ. අතන ඉඳලා කෝකාලික මේ එන ඩිංගට මගේ බුදුරජාණන් වහන්සේ කල්ප කෝටි කෝටි ගණනක් ආපස්සට කෝකාලිකගේ ජීවිතේ බැලුවා. අඩුම තරමේ මලක්වත් පුදලා තියෙනවද, පැන් ටිකක්වත් පූජා කළා තියෙනවද, ආර්ය උපවාදයක් වළක්වන පිනක් උපද්දවපු. ආර්ය උපවාද වැළැක්වෙන පිනක් සංසාරේ පුරාවටම කරගෙන තියෙනවද? එක්ක මලක් පුදලා හෝ, එක්ක බුදු ගුණයක් කියලා හෝ, රහතුන් වහන්සේ නමකට ප්‍රශංසා කළලා හෝ, යම් විදිහකට ආර්ය උපවාදයක්
වළක්වන කර්මයක් කළා තියෙනවද කියලා සංකෝටි කෝටි ගණන් සංසාරේ ආපස්සට බැරුව අලයන ඩිංගට. කවදාවත් මාර්ය උපවාදයක් වළක්වන පිනක් කරලා නැහැ. සාස්ත්‍රුණාංශේ නමක් විදිහට බුදුරජාණන් වහන්සේ වදාලා කෝකාලික සාරිපුත්ත මොග්ගල්ලාන දෙදිනාගෙන හිත අපහදව ගන්න එපා කියලා. සත්පුරුසයි ඇත්තෝ කියලා. තුම් පාරක් යද්දිමුත් ඒ කෝකාලික වනාහි ආර්ය වූ සාරිපුත්ත මොග්ගල්ලාන උත්තමයන් වහන්සේලාට ගැරෙව්වා. අදටත් පදුම නිරේ බේරගන්න බෑ. සමහර කර්ම දිනව ඒ කර්ම වුණාට පස්සේ බේරගන්න බෑ. බුදුරජාණන් වහන්සේ ජීවමාන විදියට දේවදත්ත වගේ. බුදුරජාණන් වහන්සේ බැලුවා කියනවා දේවදත්තගේ ජීවිත උපමාවකින් කිව්වා. පින්වත් මහණෙනි අසූචි ගොඩේ වැටිලා ඉන්න කෙනෙක්. ගොඩගන්ට අසූචි ගෑව ගන්න කැමති නැති කෙනෙක්. වටේ ඇවිදිනවා කෝ අසූචි ගෑවෙච්ච නැති කෙස් ගහක්වත් තියනවද කියලා ගොඩගන්ට. කෙස් ගහක්වත් නැතුව අසූචි වල ගිරිලා නම් කොහොම ගොඩගන්නද? පින්වත් ආනන්ද මම ওই දේවදත්ත ගැන බැලුවා කියනවා කුසල් මාත්‍රයක් හරි තියෙනවද ගොඩගන්න කියලා. කුසල් මාත්‍රයක් වන්නේ ආනන්ද. ඊට පස්සේ තමයි මම ප්‍රකාශයක් කළේ දේවදත්ත නිරේ යනවා ප්‍රතිකර්ම නැහැ කියලා. බුදු කෙනෙකුට පුළුවන් කෙස් ගහක් තරම් හරි කුසල් මාත්‍රයක් තියෙනවා නම් එයාව ගොඩ ගන්න පුළුවන්. දුරු දේවදත්ත කෝකාලික චරිත වගේ දිහා බලනකොට ආර්යයන් වහන්සේලාට ගරහා ගරහා උත්තමයන්ට ගරහා ගරහා පව් කර කර ඉන්න අයට බුදුරජාන් වහන්සේ ජීවමාන විදියත් බේරගන්න බැරි නම් අද කාලෙත් සත්පුරුෂයන්ට ගරහා ගරහා ශාස්ත්‍රුන් වහන්සේට ගරහා ගරහා තමම්ම හුවා දක්වා දක්වා යම්කිසි අසත්පුරුෂ අන්දබාල ප්‍රත්‍යජනී කීඩියොත් ඔවුන් ගැන අපිට කියන්න තේරෙන්නේ නැහැ. බුදු කෙනෙකුගේ ශාසනය උන්ට පිහිටක් නැහැ. ඉදුරු බුදුරජාණන් වහන්සේට ඒක අය ගැන යාලේ කර්ම විසිට කරන්න දෙයක් නැහැ කියනවා. ඒක ශාස්ත්‍රුන් වහන්සේට හරියටම පේන ඥානයක් තියෙනවා. ඊළඟට පින්වත්නි බුදුරජාණන් වහන්සේ සම සමහර අය දකිනවා මෙයා මේ කර්මය කරගෙන යනවා. හැබැයි මේ කර්මය මිදුනොත් හරි මේ කර්මය මිදුනොත් හරි මෙයා ගොඩ ගන්න පුළුවන් කියලා බුදුරජාණන් වහන්සේ යාව බීර ගන්නවා. හරියට සුනකුරුත සමාදන් සිටි අචීලියන් වගේ. අර තියෙන්නේ මේ අර එක්කෙනෙක් බල්ලෙක් වගේ හිටියා, එක්කෙනෙක් ගවයෙක් වගේ හිටියා. පුන්නසේනිය. ඊට පස්සේ මේ අය බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා කිව්වා ස්වාමීනි අපි මැරුණාට පස්සේ කොහෙද යන්නේ දිව්‍ය ලෝකේ නේද කියලා. බුදුරජාණන් වහන්සේ වදාලා ඔන්න වෙන එකක් අහන්න. නෑ නෑ ස්වාමීනි කියන්න කිව්වා. නෑ නෑ වෙන ප්‍රශ්නයක් අහන්න කිව්වා. ආයෙත් ඇහුවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාලා කෙනෙක් ඉන්නේ බල්ලෙක් වගේ නම් හිතන්නේ බල්ලෙක් වගේ නම් කතා කරන්නේ බල්ලෙක් වගේ නම් චේතනාව තියෙන්නේ බල්ලෙක් වගේ නම් මැරුණාට පස්සේ බල්ලු අතරම උපදිනවා කියෝ. අර බල්ලෙක් වගේ හිටපු කෙනා අඬන්ට ගත්තා වැළහෙන්න වගේ. බුදුරජාණන් වහන්සේ වදාලා ඕකනේ මං අහන්න එපා කිව්වේ. නෑ නෑ ස්වාමීනි මේ මෙයා මොකෙක් වෙලාද ඉපදින්නේ කියලා ඇහුවා. අහන්න එපා කිව්වා. ආයෙ තුම් පාරක් ඇහුවා. කියනවා කෙනෙක් හිතන්නේ ගවයෙක් වගේ නා, හැසිරෙන්නේ ගවයෙක් වගේ නා, එයාගේ චේතනාව ගවයෙක් වගේ නා, මැරුණට පස්සේ ගවයන් අතර උපදිනවා. අඬන්න ගත්තා. බුදුරජාණන් වහන්සේ වදාළා ඕකනේ අහන්න එපා කිව්වේ. ස්වාමීනි මේවා අපිට අතාරින්න ඕන, අපිව සුද්ධ කරලා ගන්න කිව්වා, අපිට සරණ වෙන්න කිව්වා, පිහිට වෙන්න කිව්වා. බුදුරජාණන් වහන්සේ ඒ අය පැවිදි කළා, අරහත්ත්වයට පත් වුණා. ඉතින් බුදුරජාණන් වහන්සේට පුළුවන්
මේ කර්මය කරගෙන ගියොත් නිරේ උපදින්නේ. හැබැයි මේක වෙනස් කරගත්තොත් මෙයා ගොඩ ගන්න පුළුවන් කියලා. ඔබ අතර ඇති පව කර කර ඉන්න අය, වැරද්දට යොමු වෙච්ච අය, යම් යම් අඩුපාඩු තියෙන අය, ඕය පාරෙම ගියොත් ඔබ නිරේට වැටෙන්න පුළුවන්. මේ බණ ටික අහලා පාර වෙනස් කරගත්තොත් ඒ නිරේ මාවත වැහෙනවා. මගේ බුදුරජාණන් වහන්සේ එහෙම දෙයක් ලෝකෙ තියෙනවා කියලා දැක්කා. පාර වෙනස් කළොත් නිරේ වැහෙන පාරක්. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දැක්කා ඕන කෙනෙක් පව් කර කර ඉන්නවා. හැබැයි මේ පව් කළාට මෙයාට මේක නිවනට බලපාන්නේ. ඒ කියන්නේ මේ කොච්චර පව් කළත් මෙයාට කල්යාණ මිත්‍රයසුරෙන් ශ්‍රී සද්ධර්ම ශ්‍රවණේ මෙයාට නිවනට ගන්න පුළුවන්, මෙයා නිකලෙස් කරවන්න පුළුවන් මෙයා කියලා දකිනවා. හැබැයි ඊළඟට පාපේ කළොත් නම් මෙයා ගොඩ ගන්න බෑ. මෙතෙක් කරපු පාප බලපාන්නේ, ඊළඟ පාපේ කළොත් ගොඩ ගන්න බෑ. ඒ වගේ තැනකට බුදුරජාණන් වහන්සේ ඉක්මනට ඉදිරිපත් වෙලා ඒ පාපේ කරන්න දෙන්නේ නැහැ යාට. උදාහරණයක් කවුද? අඟුලිමාල වගේ. බුදුරජාණන් වහන්සේ දැක්ක අඟුලිමාලයෙන් කොච්චර මැරෙන්න ඇතිද බඩදරු අම්මලා, තාපසයෝ, ශ්‍රමණයෝ. ඊට පස්සේ අහිංසක තාත්තලා, දරු සිඟිත්තෝ, අහිංසක රාජපුරුෂයෝ කොච්චර මැරෙන්න ඇතිද. පණ ඉල්ල ඉල්ල වෙවුල වෙවුලා අනේ මාව මරන්න එපා කියලා බැගෑපත් වෙද්දී, අකාරුණිකව කඩුපහරින් වෙන් කරද්දී, අහෝ ඒ සත්වයා කොච්චර පව් රැස් කරගන්නවද. කාටවත් වරදක් නැති බඩක් උස්සාගත්ත කුසදරු අම්මලා කලාන්තරකින් මනුස්ස ලෝකෙට ආපු සිඟිති දරුවෙක් බඩ ඉඳිද්දී කඩුපහරින් වෙන් වෙනකොට ඔහුගේ හිස අර අඟුලිමාල කොච්චර පව් කරගන්න ඇතිද. මගේ බුදුරජාණන් වහන්සේ දැක්කා ඒකින් නිවනට බාධාවක් කරගන්නට නැතුව තියෙන ක්‍රමයක් තියෙනවා. හැබැයි මෙයාගේ අතින් අම්මා මැරුණොත් විසඳුන්නේ නැහැ. අම්මා මැරුණොත් විසඳුන්නේ නැහැ. ආන් ඒ වගේ තමයි රටේ ලෝකේ එක එකට කටවාචාලකමට බැන බැන යන්න පුළුවන්. අම්මාන්ට බැන්නොත් ඒ කර්මය විශේෂයි. රටේ ලෝකේ එක එකට බැන බැන යන්න පුළුවන්. තාත්තාට බැන්නොත් ඒ කර්මය විශේෂයි. බුදුරජාණන් වහන්සේ දැක්ක අර ඇඟිලි කප කපා කරපු පාපය නිවනට බාධා වෙන්නේ නැහැ. අම්මා මැරුණොත් නිවනට බාධා වෙනවා. අම්මා මුණ ගැහින්ද කලින් ඒ සොඳුරු පින් සිරුරාණන් වහන්සේ අඟුලිමාල ඉස්සරහට ගියා, බේරගත්තා. පින්වත්නි, අද ඔය වගේ ගොඩාක් පව් කරන අය ඇති, ඒ පාපෙන් නිරේ යන. ඉතින්ද ඉස්සෙල්ලා කලින් කවුද පිහිට වෙන්නේ? කවුද ඉතින්ද යන්නේ? මේ තුන් ලෝකෙ මේක පේන එක්කෙනයිනේ පහළ වුණේ. ඒ තමයි කලාතුරකින් ලෝකෙට පහළ වෙන තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ. අඟුලිමාල වගේ බේරගන්න පුළුවන් ගොඩාක් අය ඔහි මෙරිල යන වැති අජාසත්තල වෙලා. අර කොල්ලු මේ පිහෙන් ඇල්ල අර කොල්ලු කපා ගත්තේ. පස්සේ අපිට ආරංචි වුණා පරීක්ෂණ පවත්වාගෙන යනකොට මුන් මේ ටීවී වල තියෙන නාට්‍ය බලලා ඒ වගේ අර තියෙන ඒ වගේ තමයි මේ පුහුණු වෙලා තියෙන්නේ. ඒ වගේ ප්‍රශ්න වලදී පිහ අරන් යනවා, බය කරනවා, මරනවා, දැකපු දේවල්. ලීසි නෑ. මොහොතක් අපි විහිර ගෙදර අපි බණ කියන්න ගිහිල්ලා තියෙනවා. කොච්චරවත් ලියුම් ගෙනවා. ඒ මොහොත ඉවසන්න බැරි වුණානේ කියලා. බිරිඳට ආදරේ, දරුවන්ට ආදරේ,
ආදරවන්ත ස්වාමිවරු තාත්තවරු ඉරගී ඉන්නවා. උන්ට පුළුවන් නම් පොරව හාරගෙන ඇවිල්ලා දරුවා බදාගනි. එච්චර අහිංසක මිනිස්සු ඉරගෙට වෙටිලා මගේ බුදුරජාණන් වහන්සේ වැඩි හිටියනම් බේර ගන්නවා. මේ කර්ම විපාක කියන එක හරි පුදුමයි. මේ තමන් කරන දේ තවත් ජීවිතයකට බාධා වෙනවා කියලා මේ කියන්නේ. දැන් පාර වෙනස් කරගන්න